දවසක් වේවා අදරණීය දුයපුතේ අද මම දොළපු තාලත් එක සාකච්ඡා කිරීමට බලාපොතු වෙන්නේ පරිසරාශිත ක්‍රියාකාරකම් විෂයේ අප පරිහරණය කරන දේයන තේමාව. අද පාඩම වන්නේ අප එදිනෙදා භාවිතා උපකරන හඳනාගනිමු. අප එදිනෙදා වැඩකටයුතු කරන විට, අපේ වැඩ කටයුතු පාසු කරගන්න විධ උපකරන භාවිතා කරනවා. හිදී අප භාවිතා කරන්න උපකරන ප්‍රධන කොටස් දෙකකට වර්ග කරන්න පුළුව. එකක් තමයි අප පෞද්ගලිකෝ භාවිතා කරන උප්පකරන. දෙක තමයි අප පුදුවේ භාවිතා කරන උපකරන. දැන් අපි බාලමු පෞද්ගලිකෝ භාවිතා කරන උපකරන කියන්නේ මුනවද කියලා. ඒ තමයි තමන් තනිව පරිහරණය කරන්න උපකරන. දැන් දුවල පුතාලටගේ මතකයට එනවා තමන් නිවසේදී හා පාසලේදි භාවිතා කරන්න උපකරන. මේ සඳහමං උදාහරණයක් ලෙස පුතාල නිවසේදී දත්මැදීමට භාවිතා කරන උපකරණයක් වන දක් බොරුසුව ගන්නවා. මේ බෝරුසුව පුතාලයි නිවසේ ඉන්න අම්මතාත්තා අනිත් අය දත් මදින්නේ යන්නේ නෑ. තමන් තනිව තමයි භාවිතා කරන්නේ. ඒවගේ උදාහරණ කිහිපයක් තමයි. ලේෙන්සුව, සබන්, පනාව, කොට්ட்டය ඇඳුම් පැලදුම් වතුරභෝතලය முකාවරණ. අපි දැන් පෞද්ගලික ඔ භාවිතා කරන උපකරණ මොනොවද කියලා හඳුනගත්තා. දැම් බලමු අපි පොදුවේ භාවිතා කරන උපකරණ කියන්නේ මොනවද කියලා. ඒ තමයි අපි සෑම දෙනාටම පරිහරණය කළ හැකි උපකරණ. මේ සඳහමම උදාහරණයක් ලෙස, නිවසේ තිබන රූපවාහිනිය ගන්නවා. මේ රූපවාහිනය, නිවසේදී දුවලපුතාලත් නරබනවා. ඒ වගේම පවුලේ සිටින අනිත් අයත් මේ රූපවාහිනිය නරබනවා. ඒ කියන්නේ රූපවාහිනිය පොදුවේ භාවිතා කරන උපකරණයා. ඒ වගේ උදාහරණ කිහිපයක්ත් තමයි පුටුව මේසය ගුවන්විදුලිය බිත්්‍යෝරුලෝසුව පිහිය ස්ත්‍රික්ය ශීතකරණය, දි සෝධනය අන්ත්‍රය. දැන් දුවලපුතාල ඉගන ගත්තා, අප එදිනදා භාවිතා කරන්න උපකරණා තර, අපි පෞද්ගලිකව භාවිතා කන්න උපකරන ඒවාගේම. අපි පොදේ භාවිතා කන්න උපකරනත් තියන බව. දැන් පොඩිවැඩක් දෙනවා දුවලපුතාලට තියෙන්නේ පොතේවාගුවක් ඇඳගන්න මේක කොටස් දෙකකට පෙදාගන්න ඕන එ පැත්තකින්, සටහන් කරගන්න ඕන පෞද්ගලිකෝ භාවිතා කරන උපකරණ අනිත් පැඇත්තේ පොදුවේ භාවිතා කරන උපකරන. ඊළඟට කරන්න තියෙන්නේ අපි පෞද්ගලිකෝ භාවිතා කරන උපකරන මොනවද, පොදුවේ භාවිතා කරන උපකරන මොනොවද කියලා වෙන වෙනම වගුවේ පහලටලියලා හිට අදාල පින්තූරාලවන්න. ද පුතේ අපි මුළුත්තැන්ගේ කටයුතු කරන විට පොල් ගෑමට භාවිතා කරන උපකරණය තමා හිරමනය. මේ තියෙන්නේ හිරමණයා මේ උපකරණය නිපතවා ඇත්තේ මොනවන්ද කියල සොයා බලන්න අවශ්‍යයි. මේකෙ තලේ කොට සාදල තියෙන්නේ යකඩා අමුද්‍රෝ්‍ය භාවිතා කරලා. මේකෙ වාඩිවීමට ඇති බංකෝ වගේ කොට සාදල තියෙන්නේ ලීවලින්. මේ සමගම අපි දැන් සොයල බලන්නේ යන්නේ අප භාවිතා කරන උපකරන, නිපදවා ඇතේ කුමන අමුද්‍රව්්‍ය භාවිතා කරලද කියලා. මුලින්ම ප්ලාස්තිික් භාවිතාකර නිපදවා ඇති බාන්්ඩ කීපයක් තමයි මේ තියෙන්නේ. පනාව පලාස්ටිප් පිංගාන පලාස්ටිප් පුටු, පලාස්ටික් මේස, බේසම්, හැන්දිී, බෝතල්, සෙල්ලම්බාඩු, පැන්සල් පෙත්ති, මීළඟට රෙදිවලින් සාදා ඇති දේවල් මොනෝද කියලා බලමු. ගවුම්, කමීස, කාලීසම් මේස් අත්පිස්නා ඇදෑතිරිලි ගමන්මලු මේසරෙදි දැම් බලමු දැවහෙවත් ලීවලින් සාදා ඇති දේවල් මේස දොර ජනල් පෝට ඇඳන් කබඩ විසිතුරුබාන්්ඩ ඔළුවු අපි බලමු වීදුරුවලින් සාදා ඇති දේවල්. පීරිසි, කෝප්ප, කැඩපත විසිතුරු බාන්්ඩ, පිගන් මාලුටැංගි බෝතත්. දැන් අපි බලමු පිගන් මැටි යොදාගෙන සාදා ඇති දේවල්. පිගන් කෝපප විසිතුරු බාණන්්ඩ, තසීම් පිගංගඩොල් නානකාමර උපකරන දැන් අපි බලමු වේවැල් යොදාගෙන සාදා ඇති දේවල් පොටු මේස විසිතුරු බාන්්ඩ කූඩ මල් බඳුම් දැන් අපි බලමු යකඩ භාවිතා කරලා නිපදවා ඇති දේවල් වාහන පිහිිය කබඩ් විල්බැරෝව අලවංගු කම්බි දුවලපුතාලා ගෙදරට ගේන උපකරන හොඳට නිරීෂණය කරලා ඒවතානා ඇත්ති කුම්මනා මුද්‍රව්ය භාවිතා කරලද ඒ හැඩය හා එම්ම උප කරන භාවිතා කන්න ආකාරයාදිය නිරීෂණය කරන්න ඕන. දැන්මම් පොඩි වැඩක් දෙනවා දුවලපුතාලට කරන්න දොළපුතාල පොතේවක් ගුවක් ඇඳගෙන එය කොටස් දෙකකට බෙදාගන්න ඕන. පැත්තක උපකරන නිපදවා ඇති අමුද්‍රෞ්‍යද අනි පැතිලියන්න ඊට අදාලව නිපදවා ඇති උපකරන. ඒ වගේම ඊට අදාලව උපකරනව පින්තූරද அලවන්න ඕන மந்தැන් වගුව මේයාකාරයට පෙන්වන්නම්. අපි එදිනෙදා භාවිතා කරන උපකරන පාවිච්චි කිරීමෙන් පසුව, ඒව හොඳින් පිරිසිදු කරන්න ඕන ඒවගේම පිළිවෙලකට තබාගන්න ඕන ඒ කියන්නේ අපි භාවිතා කරන උපකරණය නිසි තැනත්තියන්න ඕන ඒවා නඩත්තු කිරීමට ඉතාම වැදගත්. අපි එෙදනදා භාවිතා කරන උපකරන නිරන්තරෙන් කැරීබිදීමට ලක්වෙන්න පුළුවන්. එම තත්ත්වයන් වලාක්කාගන්න අපිට ගතහැකි ක්‍රියාමාර්ග විහිපයක්ත්තියනෝ. පලවිනක තමයි දිනපතා පිරිසිදු කරන්න ඕන. උපකරණයක් භාවිතා කරාට පස්සේ ඒව පිරිසිදු කරන්න වගබලාගන්න ඕන. දෙවැනි එක තමයි කැඩීවිදී ඇත්නම් නැවත සකස් කරගන්න ඕන. ඒ යන්න අපේ උප අපි භාවිතා උපකරන භාවිතය සම කැඩීවිඳීමට ලක්වෙන්න පුළුව. අපිට ඒවා නැවත සකස් කරගෙන භාවිතා කරන්න හැකියාව තියෙනවා. ම්නිනියක තමයි ඉරි ඇති තැන් මැසීම දැන් අපේ ඇඳුම් පැළදුම් භාවිතය සමඟ ඉරම්මට ලක් වෙන්න පුළුවන් අපිට ඉරුණම ඒවා අහකදා නැතුව නැවත මසලා අපිට භාවිතා කරන්න පුළුවන්. හතරවිනිියක තමයි ගෙවීමට ලක්වී ඇතිකෝටස් නැවත දැමීම ද යන්ත්‍රූප කරන අපි භාවිතා කරන කොට ඒ උ ඒවා ගෙවීමට ලක්වෙන්න පුළ එම අම්මතර කොටස් දාලා අපිට පුළුවන් නැවත එම උපකරන සකසගන්න අපිට පුළුවන් එම උපකරනවට තෙල්දාල නඩත්තු කරගන්න හොඳයි දුවේ පුතේ අපි මෙම පාඩමෙන් ඉකනගත්තේ අපි භාවිතා කරන බාණ්ඩ හා උපකරන නිවැරදි පරිහරණය හා නඩත්තුව තුළින් එම උපකරන දීඝ කාලයක් භාවිතා කිරීමට හැකි බව බොහොම ස්තුතියි